පසිකෝ පස්සිකෝ එන්න දරුමය දකිබ. නමෝතස් භගවතු අරහතුෝ සම්මා සම්බුතස් වස්නාවන්ත පින්නතුනි. අපි ජීවත්වන කාලිය තුළ කාටවත් කරදරයක් කිරිහරයක් බාධකයක් නැතුව ජීවත් විය යුතු අතර යම් දවසක අපි හිතුවත් නොහිතුවත් දැනගත්තත් නොදනගත්තත් යම් දවසක අප කවුරුත් මරණයට පත් වෙනවා. මරණයට පත් වනාට, එතනින් නවතින්නේ නෑ. අපි මේ බවගාමී ජීවිතය තුළ මැරිමැරී උපදින්නේ සිත තුළ පවත්නා තන්හාව හා අවිද්‍යාව නිසා. තන්හාව පවතිනතා කල් මැරුණු කෙනා නැවත උපදිනු. අවිද්‍යාව පවතිනතා කල් මැරණු කෙනා නැවත උපදිනෝ. ඒ නිසා මරණයට පත්වන අපි නැත තවතනක උපදින්නේ අපේ සන්තානය තුළ පවත්නා කෙලෙස් නිසා එසියලු කෙලෙස් ගොන වී තියෙන්නේ තන්හාවහා අවිද්‍යාව කියන කාරණ දෙකමුල් කරගෙන මෙනමී තන්හාාවත් අවිද්‍යාව යම් දවස ක්‍රමයින් අඩුකරගෙන ගිහිල්ල යම් දවසක නැති කරයිද අන්න එදාට අපි නිර්වාණය සාක්ෂාත්කරා කළ කියනවා. කෙනෙක් මරණයට පත්වනාම මරණය සම්බන්ධයෙන් පවත්නා සුභවාදී යහපත් ආකල්ප හා වැරදි මිත්‍යකල්පත් මලගිය භූතවන්දනාව සමගින් පරපුරෙන් පරපුරට අපට දායාද වෙලා තියෙනවා. අපි ගෙනාපු කර්ම ශක්තියානුව මේ භවයේ ආයුෂතීරණය වෙනවා එතීරණයත් එක්ක අවසානයේ මරණයට පත්වනවා. මරණයට පත්වනාට පස්සේ සමහර පිළිගන්න ගෙවල්වල පිළිගන්නා දෙයක් තමයි. දින හතක්තෙසේ ගෙවල්වල දොරජනල් ඇරලතියන්ඩෝන මොකද එහෙම නැත්තන් ඒ මළගිය ප්‍රාණකාරයා ගෙදරිින් අයිංවෙල යන්නෙ නෑ කියලා ඔය එක මතයක්. ඊළඟට සමහර ගෙවල්වල මියගිය කෙනාගේ මුෘතශරීරය එලියට ගණ්ඩ කලින් ඒ ගෙවල්වල පාන්සුකෝලේ සඳහා හාම්දුරුවන් වහන්සේලා වැඩම කරාට පස්සේ නිවසට එතනදී අනිත්‍ය මිනිහි කරන්්ඩ කලින් හැම බොහෝගෙවල්වල බොහෝ පලාත්වල එක පලාාත්වල එකක චාරිතත්‍ර තියෙනවා මේ මළගේ භූතවන්දනාවත් එක්ක පැමිණි. බියමුසු හැඟීම නිසා කරන දේවල් තියනවා බොහෝ දේවල් සමහර ගෙවල්වල මොකොද කරන්නේ පෙට්ටිය සහිතව එලියට ගනිද්ද එලියට ගන්න මොහොතකට කලින් මොකද වෙන්නේ ගෙදර ඉන්න එක්කෙනෙක් දැනුන් දෙනවා ගේ ඇතුළේ මුෘත ශරීරයේ සමීපය ඉන්න සියලු දෙනා එලියට යන්ඩ කියලා. යන්න කියල ගේ දොර ජනල් ලොක්කොම් වහනු. වහල විනාඩි දෙකතුනක් තියලා නැවතත් දැනුන්දීලා ඔන්න අ මෘතශරීරය සහිත පෙට්ටිය වහල එලියට ගන්න. දැම මොකටද කරන්නේ ඒ අය විශ්වාස කරනවා මේ මලදවසීදල්ලා ෘතශරී එළියට ගන්න මොහොත දක්වා අර මැරිච්චෙක්කිනාගේ ප්‍රාණකාරයා ඒගේ අභ්‍යහන්තරයේ සැරිසරමින් හිටිය ප දැම්මොකද කළේ දොරජනිල් වහල අ සැරිසරමින් හිටිය ප්‍රාණකාරය අ මුරත ශරීරයට සම්බන්ධ කළා. දැන් ඉතින් ඔන්න පෙට්ටිය වහල එළියට ගන්න. දැන් විශ්වාසේ තියනෝ ප්‍රාණකාරයා පෙට්ටිය ඇතුළට දාලා වැැහුවයි කියලා. ඔන්න ඕක තමයි මිනිස්සු තුළතියන එක විශ්වාසයක්. මේ විශ්වාන්සය සම්පූර්ණම මිත්‍යාවක්. ඒක නිසා ඒ මිත්‍ය අදහස් අපි ඉවත් කර ගණ්ඩ ඕන එක වැරදිී. මැරිච්චෙක් කෙනා මෙතන නෑ. එයා මරණයට පත්වෙනව නිමේශයේම තවතැනක ප්‍රතිසන්ධයක් ලබනු. අවසානයේ ඇතිවෙන්නේ චුතිසිත ඊළඟට ඇතිවෙන්නේ ප්‍රති සන්දසිත. එතකොට ෘතිසිත ලඟට ප්‍රතිසන්ධී ඇතිවෙනවනං මේ මැරිච්ච කෙනාගේ ප්‍රාණකාරයා හෝ ආත්මය හෝ ඒ වචන සම්පූර්ණ වැරදි ආත්මය කියනෙ කත්වරදි, ප්‍රාණකාරයා කියන කත්තරද. ඒ මැරිච්චෙක් මෙහේ තවතන ඒ වෙන කොටත් පිලිසිඳගෙන ඉවරයි. එක්කෝ මනුෂ්‍යයක් වෙලා මෞකුසක නැත්න් හොඳ දේවල් කර කරහිටේ නන්දිිය ලෝකයක ධ්‍යාන ලබල තිබුන්ම් බ්‍රක්්ම ලෝකයක නරක පාපී අයහපදදේවල් කල්ල තිබුණ නම් සතරාපායි එහික. ඔන්න ඔය විදියට ඒ අය නැවත ප්‍රතිසන්ධයක් ලබනු. ප්‍රේත ලෝකයේ ප්‍රතිසන්ධයක් ලබන්නේ ඕපපාතිකර. දිිය ලෝකත් බ්‍රක්්ම ලෝකෙත් ති එහෙමයි නිසා පින්වතුන අර මතය වැරදි මැරිචෙන මේ අපි අතරි සැරිසරනවයි කියද. ඕයනි මතයක් එන්න හේතු සමහර මැරෙන අය අප්‍රමාණ තන්හාවිෙන් මිය යන්න. මේ තන්හාාවෙන් මිය යන නිසා මොකද වෙන්නේ තවතැන උපත ලබනව උපත ලබන්නේ ප්‍රේතලෝකයේ. ප්‍රේතලෝකයේ ඉපදුනහම අන්නේ ප්‍රේතලෝකයේ උපන් ඕබපාතිකව උපන් කෙනාේතෝකයේ කොටස් හතරයි අපි විධවස්ථාවන් වලදි අතක් කරල දීලති නොවට වන්තාසික කුප්පිපාසික නිජ්්‍යහමතන්නක පරදත්වූපජීවිී. මෙන්න මේ කොටස් හතරේ අය තන්හාාව නිසාමයි ප්‍රේතලෝකයයන්නේ ප්‍රේතලෝක ඉපදුනහම එහේ ඉන්න නැවතත් න් දුෘෂ්්‍යමානනෑ අදෘශ්්‍යමානයි ඔවු නැවතත් නිවස කරා පැවිණෙනවා. මැරුණු නිමේෂයේම ප්‍රේතලෝකයේ ඉපදුන ඒ පදනු නාා එහේ ඉන්නැතුව තහාාව නි නැවතත් ගෙදරෙනවා. ැම් මැරිච්චෙක්කෙනගේ මිනිහ කනත්තට අරගෙනයන්ඩ කලින්. මැරුණු කෙනා ප්‍රේතලෝක ඉපදිලා ගෙදරැවිල්ලිවරයි. තොට ඕක සමහරයට ශිල්පය මේ ශාස්්‍රයේ දන්නයට දැනෙනුම්. දැනුනට ඒගොල්ලු හිතන්නේ මැරිච්චෙක්කෙන නැවත ඉපදිලා ගෙදරවිල්ලයි කලෙ එනෙමේ හිතන්නේ. මැරිච්චෙක්කෙනා තාම මෙතනින් ගිහිල්ල නෑ. අවකාසේ සැරිසරමින් ඉන්නවා. දිනහතේ පින්කම කරල පින්දුන්න හමතමයි මැරිච්චෙක්කෙන ආපහු යන්නේ කියල මෙන්න මේ විශ්වාසය තියනවා. ඇත්තටම වෙන්නේ මැරිච්චෙක්කෙන සැරිසරනවා නෙමෙයි ප්‍රේතලෝකෙ ඉපදිලා ගෙදරැවිල්ල ඉන්නේ. ඒයි මෙතන වටහාගන්න ඕන නිවැරදි කාරණය. අතන වැරදි. මේ හි සවකාසි පාවිමින් ඉන්නවා කියන මතය සම්පූර්ණ මිත්‍යාව.ඒ වැරදි. ඒ නිසා අන්නර නිවසටඇවිල්ල ඉන්න ඒ ප්‍රේතින්ගෙන් පරදත්වූප ජීවී කියන කොටසේ අය ඉන්නවන ඒ අයට පින් අරගෙන අන්ඩ පුළුවන්. ඒ යනවා. නමුත් අනිත් කොටස්තුන යන්නි නෑ. ඒගොල්ලෝ ඒ නිවස ඇසුරේ, ජීවත්තෙන්ට උත්සාහ කරනවා තන්නාව නිසාම. මොකද ඒකොල් ලොන්ට පින් දුන්නත් වැඩක් නෑ. ගොට පින්ගණ්ඩ බෑ. පින්දුන්නු පමණින් හැමැකිෙනටව පින් ගණ්ඩ බෑ. අන්නේ නිසයි ඒකට හේතුව. තකොට අර ඒ අය ගෙදරංගිවත් කර ගණ්ඩ කළ යුතු දේතමයි. තෙරුවන් වදින තැනක් හදන්ඩ හදලා හැමදාම උදේට බැරිනම් හැන්ද ඇවට හරි. ඉතාම පිරිසිදුව තෙරුවන් වැඳලා මල්පහන් ගිලන් පස පූජා කරලා තුන් සූත්‍රයේ කියන්ඩ කියල නිදා ගන්ඩ. අන්න එතකොට මේ ගේ තුළ සත්‍ය වචනය මේ වාගැපපුරා ගමන් කරනොට මේ බුදු හාම්දුරුන්ගේ සත්‍ය වචනයත් අ ප්‍රේතයුන්ට ඉන්න බෑ ඔවුන් නිවසා තැහරලයනවා. ඒ නිසා ඒවැනි දෙයක් කර්ඩෝ නර පින්ගන්න බැරිය අයින් කරඩනම්. එහෙම නැත්තං ඒ අයට පින් දුන්නට වැඩත් නෑ. එතකොට අපි දැනගන්න කොහොමද පින් ගන්නවද නැද්ද කියලා ඒක දැනගන්න විදියක් නෑ. ඒ නිසා තමයි අප පින් ගත්තත් නොගත්තත් නිවස තුළ ධනමය පින්කම් භාවනාමය පින්කම් ධර්මදේශනා පින්කම් කරලා පුුණ්්‍යානුමෝදනා කරන්න. ඒක ගිහිවඋනත් පැවිදිවුණත් අපි ඒ කරනු. තවත් මිත්‍ය ආදහසක් තමයි මැරුණුකිනා අවසන් කටයුතු ඔහුගේ දේකයේ ආදාහනය හෝ භූමදාානය හෝ කළත් මලදවසින්දල දින හතක් යනකං ගෙවල් ගෙදර දොර ජනිල් ඇරල තියෙනවයි කියන එක. ඒ මොකද විශ්වාසයර මියගිය කෙනාගේ ප්‍රාණකාරයා මේ අතර සැරිසරණවනන් තවදුරටත් අන්න ඔහුට යන්න දොරජනිල් ඇරලතියෙනවා. මේකත් ඉතාම වැරදිමිත්්‍ය අමතයක්. ඇත්තටම දොරජනිල් ඇරල තිබ්බේ දැන් අද සමහරවිලාවටට මිනය තැන්පත් කල්ල තියෙන්නේ මල් ශාලාවක. එහේ තමයි අවසන් කට යුතු කරන්නේ. ඒ වනාට ගෙදර දිනහතක් දොරජනල් ඇරලා විවිධ ට්‍රීඩා නිදිමරන්න මිනිස්සුන්ට දේවල් දිදිීතියා ගන්න අමාල්ලාට එතන සූදු පලක් සමහර වෙලාවට තැබෑරුමක් එතන අන්න ඒ වගේ තත්ත්යට පත්වෙනවා ඒ දින අහත තුළ එතකොට එදා මේ චාරිත්‍රය මිනිස්සුවතරයට ආවේ එදා මිනිස්සුන්ගේ ගෙවල් ලොකුුණේ වරිච්චි ගෙවල් මැටි ගෙවල්. එතකට ඇතුළු වෙන්න තියෙන්න්නේ එක දොරටුවයි පිට වෙන්න තව දොරටුවත් තියවා එක ජනීලයයි ගෙදරටම තියෙන්නේ. කාමර නෑේ මේක එක කොටසයි තියෙන්නේ. එතට මේකේ මිනිිය තැන්පත් කලාට පස්සේ හුස්මගන්නවත් ඉඩක් නෑ ඉතිං අර පිත්තල පහන් දෙකක් දෙපැත්ත පත්තු කරනවා හිස පැත්තේ හා කකුල පැත්තේ. ඒ පත්තු කර් ෝන ඒක හොඳ චාරිත්‍රයක්. ඒ පත්තු කරන්න මොකටද ඒක මේ කලාවකට එහමනැත්තං බයකට පත්තු කරන්න කන්නෙ වේ. ඒ පහන් දෙ සියල්ලුම තිර දැල්වෙන විදියට පොල්තෙල් දමින් පත්තු කරන්්ඩෝන නිවෙන්න ඉඩ දෙ නැතුව. මොකද හේතුවඒ පහන් දැල්ලේ ගින්දරට මේ විසබීජ විශාල ප්‍රමාණයක් වවිනාස වෙන. ඒ විද්‍යාත්මක දෙයක් ඉතින් ඒක හොඳයි. හැබයි මේක ලයිද් දාල තොරණක් වගේ හදන්ඩෝන නෑ. මිනියේ ලස්සන කරන්න දෙයක් නෑන. ඒ නිසා එක ලස්සන කරන්න අවශ්‍යතාවය නෑ. ලදා මේ වගේ දෙයක් කරඩෝන නෑ. එතකොට අන්නේ වගේ කුඩා ගයක් මිනිිය, අවසන් කටයුතු කරන්න එලියට ගත්තර පස්සේ. ඒ ගෙදරනං ඇරල තියන්න ඕන සතියක් නෙවෙේ සති දෙකතුුණ ඒ නිසා තමයි ඒ මිනිස්සු ගෙදර දොරජනිල් ඇරල තිබ්බේ ඒක ගන්න බඩු මුට්ටුමොකුත් නැහැ ඒ එලියට දාල තියෙන්නේගේ ඇතුළෙ තියෙන්නේ මැටිබිත්ති ටිකයි ජනලයයි දොරවල් දෙකයි. එතොට ඕක තමයි ගෙදර හොමසා රල ජීවිතයක්. එතකොට අන්නේ ගෙදරනං ඇරලතියන්න ඕන. ඒ ඇරලතියන්න යැයි ඒකේ විසබීජ නිසා විසබීජයින් වෙන්න ඕන ඊට පස්සේ මේ එතන හදනවා පොඩි මලබත කියල එකක්. ගෙදර විිමට ටකරං කැල්ල අදදා හිෙමනැත්තම් ැටිපොළවනං ගඩොල් තුනත්තියලා කුඩා මුට්ටයක්ක්තියලා ඒකට හොඳට ගින්දරදානම්. මොකට දේ මේ ගින්දර බත ඉවීම චේතනාව තිබුනට අරමුණ එකනෙවේ. අ චාරිත්‍රය ඇවිල් යෙ ගෙදර ඇතුලි තියන විසබීජ විනාශසවෙන්න ඕන නිසා. එහෙම නැත්තං එතන මලබත හැදුවයි කියලා මියගියෙන්ට විශේෂත්්‍යයක් වෙන්නේ ඉනෑ. ඒක තේරුමක් නෑ නමුත් ඒකින් බලාපොරොත්තු වන අදහස පැරැන්නෝ බලාපොරොත්තුනි මේ විසබීජ ටිකායින් කරගන්න. ඊට පස්සේ ගෙදර ගොමමැටි ගාල අන්න සකස් කරගන්න. ඉට පස්සේ තමයි දාන පිළියල කරන්න. අන්න ඒක අද මිනිස්සු හිතනවා ඒ දොරජනල් ඇරල් තිබ්බාතීතේ. ඒක අදත් කර්ඩෝන අදත් මේ විදියට ඒ ඇ ගෙදර විසබීජනැති වෙන්න දොරජනිල් ඇල්ල තිබටකමන් නෑ හැ මියගිය එක් කෙනාගේ ප්‍රාණකාරයාට යන්න මේ ගෙදර දුොර ජනිල් ඇරල තියෙනවන ඒක මිත්‍යා දහසක් එක වැරදී. එහෙම එකක් නෑ අන්නේ එකයි තේරුම් ග්ඩ ඕන. ඊළඟ කාරණාව තමයි මියගිය කෙනා දින හතෙන්ම පින්කම කරන්න ඕනේ කියන සංකල්පය. හරිම තර්ක ගෙවල්වල සහෝදර සහෝදරියන් අතරේ විවිධ තර්ක විධ ආරවෝල් බැනවැදීම් සමහර වෙලාවට අම්මගේ තාත්තගේ මරණයෙන් සිද්ධ වෙලා තියෙන්නේ. ඒකට දානි දෙන්න ග හෙල්ල බන කියන්න ගහෙල්ලා ඒකට තරහ වෙලා මරාගන්න අය ඉන්නවා ඒකම ගෙවල් අතහරල දාලා යනයිො නවතත් සහෝදරකම පවත්වන්න ති අයිඉන්න. මෙවැනි දේ සිද්ධ වෙනෝ අන්නර කුඩා දෙයක් අල්ලගෙන. මැරිච්චෙක්කෙන වෙනුවෙන් අද මැරිල හෙටදානි දෙන්න පොළුවන්නන් ඒ තරමට හොඳයි. නමුත් එහෙම කරන්න බෑ. ඒ බැරි නිසා තමයි මොකක්ද කරන්නේ අන්න දවසක් තියාගත්තා තුන්වැනි දවස්සේ ඒ අවසන් කටයුතු කළා. ඒක කමක් නෑ මැරිච්ච එක් කෙනා වෙනුවෙන් උපහාර දක්වන්න ඒ වගේම ඈතඉඩ නෑදෑයුන්ට පැමිණෙන්න යම් කාලයක් තිෙන් ඩෝන යාට අවසංගෞරෝ දක්වන්න. මේ පුද්ගලයාගේ ගුණ සිහිපත් කරල තමයි අවසංගෞරෝ දක්වන්නේ. දෙම අවසංගෞරව දක්වලා දින හයක්ගිය තැන ධර්මදේශනා කරවලා හත්තනි දවසි ධානි දෙනම්. මේ දිනහයක් ගියතැන ධර්ම දේශනා කරලා හත්තනි දවසි ධාන දෙන්නේ. දින හතක්ම ගෙදර මැරිච්චෙක්කෙන හිස් අවකාසේ රැදිල සිටියයි කියන ආකල්පය නිසා නෙවෙේ. ඒක තමයි අදමි නිස්සු තුළ තියෙන්නේ. නිසු දන්නේ නෑ. ම් නිසු හිතනවා මැරිච්චෙක්කෙන දින හතක් එෙස්සේම මේ ගෙදර සැරිසරලා. ඊට පස්සේතමයි අපි පින් දුන්න හම අයින් වෙලා යන්නේ. මේක වැරදිී මාමුලි නොත්කෙව්වා. ඊරගට දින හයෙන්ම පින්කම කරලා හතෙම්ම දාන දෙෙන් ඕනේ කියලා අපි හදා ගත්ත සංකල්පයක්. මේක පලවෙනි දවස දෙවැනි දවසෙන් තුන්වෙෙන දවස හතරවෙනි දවසෙන් පස්වෙන දවසෙන් හතකින් නැත්තන් දහයකින් දානි දුන්නට වරදක් නැහ. ගැටලුවක් නෙවෙේ. සමාරු හිතනවා හරිියටම දාට පින්කම කරන්ඩෝන නැත්තං ගිය සුමානේ ජීවත්වෙලා ඉන්න වෙලා පින්කම කරන්න බෑ. මැරිච්චෙක්කෙනා වෙනුවෙන් දින පහි බන කියලා දින හයන් දානෙ දෙන්න ගියොත් ගෙදරාය විරුද්ධ වෙනවා සමහරු. ඇයි විරුද්ධ වෙන්නේ තාම ගියසුමාන ඒ මැරිච්චෙක්කෙන ජීවත්වෙල හිටිය. ගියසුමානය වැරිත්ත එෙක්කෙන ජීවත් වෙලා හිටි නිසා දැන් මේ සුමාන වෙනකොට දිනහතතාම ක්මුණේ නෑ ඒක නිසාපංකම කරන්න හොඳනෑ කියලා. මැරිච්චෙක්කෙන මැරුුණ නං ගියසුමානෙ ජීවත්වෙලා හි කතාවක් මොකටද. එක වැඩක් නෑ. ගියසුමාන කතන්දරෝනෑ. අදාළ පුද්ගලයා මියගියා එයාට මැරුුණනගයා අවසන් එයාට පුුණ්්‍යානු මෝදනාවක් කිරීම කරන්්ඩෝනයක දින තුනෙන් ද හතරෙන්ද පහෙන්ද හහින්ද හතෙන්ද ක ප්‍රශ්නයක් නෑ. ඒ නිසා ඒ වැරදි මතයත් අපෙන් ඉවත් කර ග්ඩ හංගාක් දෙනෙක් මේවා දන්න ඇතිකම නිසාම මෙවැනිදේ සිද්ධ කරන්නට තර්ක විතර්ක අඩදබර ඇති කරගැනීමම් කරගන්න. කිසි තේරුමක් නැතුව මැරච්චම නුසයා මැරිලා අවස ගෙදරී අය මරාගන්න ඉටු පස්සේ ඊළඟ කාරණාව තමයි මියගියෙන අවසන් කටයුතු අගහරුවාද හෝ සිකුරාද කරන්න හොඳනයකින සංකල්පය මේකත් ඉතාම වැරදි මිත්‍ය ආකල්පයක් මියගිය කෙනා එයා මැරුුණා උපදදින්න අංගහරුවාද හොඳයි. සිකුරාදත් හොඳයි. මියන්නත් අගරවාද හොඳයි සිකුරාදත් හොඳයි. ලෙඩවෙන්නත් අංඟහරුවාද පුළුවන් බ්ලෙඩවෙන්න සිද අවස්ථාවය දෙන්න පුළුවන්. ඕනම දෙයක්කට තියනවා අංගරුවාදයි සිකුරාදයි. හැ මැරි්චෙක් කෙනගේ අවසන් කටයුතු සිද්ධ කරන්න හොඳ නෑ අඟහරවාදයි සිකුරාදයි. මැරිච්චෙක්කිෙනාගේ මිනිය රෝහලේ නන්තියෙන්නේ මල්ශාලාවෙ නන්තියෙන්නේ ඒක ගෙදරගන්න හොඳනෑ මියගිය කෙනාගේ අඟහරුවාද සිකුරාද මෙන්න මේ ඉතාම වැරදි මිත්‍යා මත. අඟහරුවාද සිකුරාද දෙකේ මිත්‍යාමතය අපට ඇවිල්ල තියෙන්නේ. දැන් සමහර බලන්න ගම්බද ප්‍රදේශවල තියෙනවා. දරුවෙක් ඉපදිලා ඒ දරුවා නාවන්ඩ ගියොත්. ඒ දරුව නාවන්න ගියොත්. ඒ පලවෙනි දවස්සේ නාවන්න දෙන්නේ නැහැ අඟ හරුවාද. සමාර වෙලාවට සිකුරාද නාවන්න දෙන්න. අම්ම නාවන්න නැදුවත් ආච්චිියම්ම කියනවා. ඒක හොඳ නෑ කියලා. අන්න එවැනි තත්ත්වයක් දකින්න තියෙනවා. ඒ නිසා? අපට පැහැදිලි වෙනවා ඒ ආච්චයම්මල අන්නේ මතයේ දැඩිව ඉන්නය. ඒ මතේ අපිට ආවෙකො ඉද. ඒ මතේ ආවි ඉන්දියාවෙන් ඉන්දයාාවේ බමුණෝ මොකද කළේ ඒ ගංගානම් ගගාසලට මිනිය ගෙනැල්ලා මිනිිය පුච්චලා ටිකක් පිච්චෙන කොටම අවසානටික දඟට තල්ලු කල්ල නිස්සු ගෙදරයනම්. හරි ගඟ අපිරිසිදයි. ලක්ෂ සංඛයාත ජනකාය ගඟෙන්නානෝ. බමුණො කල්පනා කලා ඔවුන් කුල හතරක් හඳුන්වල දුන්න. ප්‍රධාන වශයෙන්ම බ්‍රාක්්මණ ශත්‍රීය වයිශ්‍යෂුද්‍ර කියලා. ඊට පස් වේන නේසාද රතකාර පුක්කුස කියල තවත් කුල පහක් හඳුන්වල දුන්න. මෙන්න මේ නිසා. ඔන් කල්පනා කළ මේ කුලෙන් ඔපරිම ප්‍රයෝජන ගණ්ඩෝන කියලා හිතලා මේගොල්ලු කිව්වා මේ කුලවල අය කොහොමත් අගහරවාද සිකුරාද දෙකේ අවසන් කටයුතු කෙනෙගුවෙ කරන්න හොඳ නෑ. අංගහරුවාද සිකුරාද දෙකේ නාන්න හොඳ නෑ කියල කිව්වා. එතෝට මිනි පුච්චන් නෙත්නෑ අංඟරවාද සිකුරාදයි අර අඩුකුලවල අය නාන්නෙත් නෑ අඟහරුවාදයි සිකුරාදයි. එනිසා මොකද කළේ අන්නේ දවස් දෙකේ බමුණඇවිල්ල අඟහරුවාදයි සිකුරාදයි සතියට දවස් දෙකක් හොඳට පිරිසිතු අතුර නාගත්තා. ඇතරම සිද්ධුණයක. ඒ මතය ලංකාවට විල්ල තමයි ලංකාවත් මොකද බමුණ හිටියන විජය කුමාරය ඇතුළ පිරිස ලංකාවට එ කොටත් බමුණ තමයි පුරෝහිත තනතුරේ ඉන්න බමුණුවාවේ. ඒ නි බමුණන්ගේ ආභාෂය බවුණු මතවල ආභාෂය ලංකාව තිබුණා. අන්නේ නිසා තමයි ඒ මත අපේ ජනජීවිතයට ජනවිඤ්ඥානයට එකතු වනේ. ඒ නිසා තමයි ඔවුන් ඒ විදියට කටයුතු කරන්න පටන් ගත්තේ. ඇත්තටම ඒ නිසා අද අඟහරවාද සිුරා අවසන් කටයුතු කරන්න හොඳ ෑ. අඟහරුවාද සිකුරාද මල්ශාලාවිතියන හෝ රෝහලේ තියෙන මිනිිය ගෙදරගන්න හොඳන. මෙවැනි මතයක් අපි අතරට ඇවිල්ල තියෙනවා. මේකත් අත්තිශ්‍යයින්ම වැරදි මිත්‍යා මතයක්. එනිසා මේව කියල දුන්නහම. මේ ඉවත් කරන්නඩ. මේ අයින් කරලා බෞද්ධයාක යන්නේ බුද්ධිමත් නං බෞද්ධාක යන්නේ අවබෝධයෙන් කටයුතු කරන කෙනානංඒ අවබෝධය අනුව කටයුතු කරන්න. යමක් ඇත්ත සත්‍ය වටහල දුන්නහම. අන්න ඒ තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. එකතු කරගෙන ක්‍රියාත්මක කරන්න. නැත්තන් අපි බෞද්ධකමින් ඇති වැඩක් නෑ. ඒක නිසා බෞද්ධයා තුළ බුද්ධිමත්ව අවබෝධය යමක් කිරීම තමයි තියෙන් ෝඩ. එහෙම නැත්තං එහි තේරුමක් නෑ. එනිසා මියගිය කෙනා වෙනුවෙන් සිද්ධ කරන අප්‍රමාණදේ තියෙනවා චාරිත්‍ර එකතුවෙලා තියෙනවා. ඒ ඔක්කෝම චාරිත්‍ර අතරහි. සමහරේවතියනෝ ගත හැකිදේවල්. හැබැයි සීට අනුවක්ම තියන්නේ මිත්‍යයා මත. මැරිච්ච එක්කෙන වෙනුවෙන් දාන දෙෙද්දී බණ කියද්දී. තටුවක් හදලගෙන හින්තියන එලියෙන්. මැරිච්චෙක්කෙනට කන්න කියලා. ඉති මැරිච්චෙක්කෙන කන්න විදියන්නේනේ. එයා පේන අදෘශ්‍යමාන්න වයාට ඕන පින්. නිදහස් වවෙන්න නම්. ඉතින් එහෙමතියෙද්දී. බැරිච්චක් කෙනා වෙනුවෙන් කෑම පින්ගානක් සකස් කරලා තියෙනවා කාලයන්න කියලා ඉතින් කොහොඳ කන්නේ. ඉති හැමරටකම පාහේ මෙන්න මේ වැරදි මිත්‍යා මත එකතු වෙලා තියෙනවා මළගිය භූතවන්දනාවත් එක්ක. මෙන්න මේ වතමයි අපෙන් ඉවත් කරගණඩ ඕන අපි පුළුවන්තරන් හරිදේ යහපදදේ සම්ය දෘෂ්ටිකදේ ජීවිතයට එකතු කරගෙන වැරදිදේ මිත්‍ය අදහස් මිත්‍යාදෘෂ්ටික මතා අපෙන් ඉවත් කර ගණ්ඩෝන්. එහෙම නොනොත් අප බෞද්ධ කමින්ඇති වැඩක් නෑ. අර සාම්ප්‍රදායික ගතානුගතික මිත්‍යාමතයේ තවදුරටත් ඉන්නවන ඒමත ඉන් වැඩක් නෑ. අපි බෞද්ධ කමින් වැඩක් නෑ. ඒ නිසා ඒවා ඉවත් කරගණ්ඩ උත්සාහගන්න. පෙනතුනි අද මෙහි පස්සිකෝ ධර්මදේශනාවට දායකත්වය ගෙන යුතු ක ල පින්වත්තු ටත් බේ පවල්වල සියලු දෙනාටත් නමින් මියගිය සියලු දෙනාත් පින් අත්පත්තේවා ඒ අය සුකිතමුදිත වේවා. ඒහි පස්ಿකෝ ධර්ම දේශනා මාලාව ඔබවෙතගෙනේන. සරණවාහින ඒහි පස්කෝ නිෂ්පාදන කණ්ඩායමටත් අපි ප්‍රාර්ථනා කරනවා නිෙදුක් නිරෝගි සුවපත්භාාවය දීර්ඝාශවේවා සියලු දෙනාටම අමාමහා නිවනම සිද්ධ වේවා.